අයිබෝන් හරිදේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මේට විනාඩි කිහිපයකට පෙර මෙරටින් තවත් කොවිඩ් මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා ඒ වගේම මෙරට කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවත් 13000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා මේ සියලු පුවත් සියලු තොරතුරු සවිස්තරාත්මකව අප සතුයි රැඳෙන්න රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම උදේෂාණිට මේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල තවත් කොවිඩ් මරණ 4ක් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළයයි. කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 13000 ඉක්මවා යයි. කොවිඩ් ආසාදනය වී රෝහල්ගත කළ රෝගීන් PCR පරීක්ෂණ නොකර දින 14කින් නිවෙස් වෙත යැවීමට තීරණය කළා. වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියයි. මෙම තීරණය ඉතා භයානකයි. එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂ නිවේදනයක්. බන්ධනාගාරගත වී සිටින සහරාන්ගේ බිරිඳටත් කොරෝනා වැලිකඩ බන්ධනාගාරයට අමතරව බෝගම්බර රැඳවියන් 7කටත් කොරෝනා ආසාදනය වෙයි. නිවසේ නිරෝධායනය වනවා නම් ඔබ කල යුත්තේ කුමක්ද? රට ගැන හිතලයි අපි ආණ්ඩුවේ අඩුපාඩු පෙන්නලා දෙන්නේ. සජිත් කියයි ආණ්ඩුවේ අඩුපාඩු පෙන්නලා දෙන්න පුළුවන් විපක්ෂයක් අද නැහැ. රෝහිතගෙන් පිළිතුරු. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. තවත් කොවිඩ් මරණ 4ක් පිළිබඳ තොරතුරු මීට විනාඩි කිහිපයකට පෙර අපට වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාවත් අද පස්වරු වන විට 13000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මීට සල්ප වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසල ගුණවර්ධන මහතා විසින් COVID-19 ආසාදිනී වීම හේතුවෙන් සිදු වී ඇති මරණ 4ක් පිළිබඳව තොරතුරු වාර්තා කළා. එම මරණ පිළිබඳ තොරතුරු මෙසේ. කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42ක් වයසැති කාන්තාවක් ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. ඇය දීර්ඝකාලීනව හෘද රෝගයකින් පෙළී තිබෙනවා. අදාළ කාන්තාව සිය නිවසේදී මිය ගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ හෘද රෝගය සමග COVID-19 වෛරසය ආසාදිනී වීමයි. COVID-19 වෛරසයේ හේතුවෙන් සිදු වූ තවත් මරණයක් කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඇය අවුරුදු 69ක් වයසැති කාන්තාවක්. දීර්ඝකාලීනව රෝගාබාධ රාශියකින් පෙළී ඇති අතර ඇය එම රෝග තත්ත්වයේ උත්සන්න වීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබුණා. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 වෛරසය ආසාදිනී වීමත් සමග නියුමෝනියා තත්ත්වයේ උත්සන්න වීමයි. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 67ක් වයසැති පිරිමි පුත්කලෙක්ද COVID-19 වෛරසය ආසාදිනී වීම හේතුවෙන් මිය ගොස් තිබෙනවා. ගණිගුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 88ක කාන්තාවක්ද COVID-19 වෛරසය ආසාදිනී වීම හේතුවෙන් ජීවිතක්ෂයටපත් වී තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන COVID ආසාදිනී වීම හේතුවෙන් මියගිය රෝගීන්ගේ සංඛ්‍යාව 34ක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබෙනවා. පැරණි බෝගම්පර බන්ධනාගාරයේ පිරිමි රැඳවියන් 7 දිනකට කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර පාලන කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා කියා සිටියේ ආසාදිත රැඳවියන් 7 දෙනාම වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බවයි. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඩකඩ සීමිත වීමත් සමග එහි රැඳවියන් පැරණි බෝගම්පර බන්ධනාගාරයේ වෙත මාරු කර යවා තිබෙනවා. එලෙස යව රැඳවියන් පිරිසකටයි මෙලෙස කොරෝනා වෛරසය ආසාදිනී වී ඇත්තේ. මෙතර වැලිකඩ බන්ධනාගාරයේ ආසාදිතින් 23 දෙනෙකුද ඊයේ දින තහවුරු වුණා. ඒ අතර කාන්තා රැඳවියන් 22 දෙනෙකු සහ එක් රැඳවියෙකු වූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. එම කාන්තා රැඳවියන් 22 දෙනා අතර පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමුලකරු ලෙස සැලකෙන සහරන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියාද සිටින බවට තොරතුරු වාර්තා වුණා. ඇය ඇතුළු කොවිඩ් රෝගීන් 28 දෙනෙකු පොළොන්නරුව වැලිකන්ද රෝහලට රැගෙන ආ බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව මේ වන විට වැලිකඩ බන්ධනාගාරයෙන් සහ පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් COVID-19 ආසාදිත පුද්ගලින් 39 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මෙලෙස බන්ධනාගාර තුළින්
COVID-19 ආසාදිත පුද්ගලයන් වර්තා වීමත් සමග බන්ධනාගාර පාලන අධිකාරිය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අප බන්ධනාගාර පාලන කොමසාරිස් වරයාගෙන් විමසීමක් සිදු කළා. එහිදී ඒ මහතා ප්‍රකාශ කළේ රැඳවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව ගත යුතු උපරිම සෞඛ්‍ය සහ ආරක්ෂණ විධිවිධාන පිළිබඳව ඒ බන්ධනාගාර අධිකාරීවරුන් දැනුවත් කර ඇති බවයි. ඊයේ දිනදී කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 400ක් මෙරටින් හඳුනා ගැනුණා. ඔවුන් සියලු දෙනාම දේශීයව හඳුනාගත් ආසාදිතයින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දින තහවුරු වූ ආසාදිතයින්ගෙන් 203 දෙනෙකුම වර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එසේම කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 101 දෙනෙකු වර්තා වී තිබුණා. මෙතර වෛරසය ආසාදනය වූ බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව මෙවන විට 221ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බස්නාහිර පළාතේ මෙවන විට නිරෝධායනට ලක් වී ඇති පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 300ක්. එසේම බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 1385 දෙනෙකු මෙවන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. මස්කලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයේ PCR පරීක්ෂණ වාර්තානුව අද උදැසන වන විට COVID-19 වෛරසය ආසාදනය වූ ආසාදිතින් 7 දෙනෙකු හඳුනාගත් බවත් ඒ අතර මාස 4ක් වයසැති බිලිඳෙකුද සිටින බව මස්කලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී චන්ද්‍රරාජන් මහතා පවසනවා. මස්කලිය ස්ටොක්හෝම් ස්කාබෝ කොටසේ මව පියා සහ මාස 4ක් වයසැති බිලිඳෙකු මස්කලිය ගඩ්මෝර් වතුයායි ආසාදිතින් දෙදෙනෙකු මස්කලිය ස්ටෙප්සි සහ බ්‍රවුන්ලෝ වතුයායි වල්වල ආසාදිතින් දෙදෙනෙකුත් මෙලෙස හඳුනාගත් බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. බණ්ඩාරගම මත්විල ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි කුලියපිටිය ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණියක් ඊයේ රාත්‍රියේ අදාළ නිවසේදීම ජීවිතක්ෂීටපත් වී තිබෙනවා. මෙම තරුණිය නිදන්ගත රෝග කිහිපයකින්ද පෙළී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. මෙම මරණය සැකසහිත බැවින් බණ්ඩාරගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මෙදිහත් වීමෙන් මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා පානතුරු මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. බිංගිරිය විද්‍යාපීඨය තුල පවත්වාගෙන ගිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිටි ආසාදිතයින් 32 දෙනෙකු පූර්ණ සුවය ලබා අද සිය නිවෙස් බලාපිටත්ව ගියා. ඒ සිදු කරනු ලැබූ PCR පරීක්ෂණයෙන් අනතුරුවයි. පින්නවල බ්‍රැන්ඩෙක්ස් නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ පුත්කලින් 29 දෙනෙකුද පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව සිය නිවෙස් බලාපිටත්ව ගියා. ඔවුන් සියලු දෙනාම බස්නාහිර පළාතේ පුත්කලින් බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් දින 14කට පසුව PCR පරීක්ෂණ නොකර නිවෙස් බලා පිටත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මෙවන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානි සුදත් සමරවීර මහතාද අද දින ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් මේ බව තහවුරු කළා. කෙසේ වෙතත් මේ තත්ත්වයට දැඩි ලෙස විරෝධය පළ කරන බවයි එක්සත් ජාතික පක්ෂය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ. රෝගීන් රෝහලෙන් නිදහස් කිරීමේදී යම්කිසි වෙනස්කමක් අපි සිදු වුණා. ඒදින්දී සිදුවන්නේ යම්කිසි විදියකින් කෙනෙකුට රෝග ලක්ෂණ නැත්නම් ඒ රෝග ලක්ෂණ නැති රෝගීන් අපි රෝහලකට වඩා ඔවුන් ඇතුල් කරන්නේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට. අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දින 14ක් ගත වුණාට පස්සේ PCR පරීක්ෂණ දෙකක් සිදු කරනු ලැබුවා. අපිට පැහැදිලි වෙනවා මේ වගේ රෝගීන්ගේ තවත් කෙනෙකුට පැතිරීමේ තියෙන අවදානම දවස් 10ක් 14ක් වගේ කාලයක් යනකොට නැත්තරම නැතුව යනවා. ඒ නිසා රෝගීන් දවස් 14ට පස්සේ රෝහලෙන් නිදහස් කරනකොට PCR පරීක්ෂණයක අවශ්‍යතාවය පැන නගින්නේ නැහැ. මෙම තීරණය ඇත්තරම ගනු ලැබුවේ COVID-19 පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවක් තියෙනවා. ඒ තාක්ෂණික කමිටුවේ උපදෙස් පරිදි තමයි එම තීරණය ගනු ලැබේ. දෙවන PCR පරීක්ෂණය නොකර ඔවුන් තව දින 14ක් නිවෙස් නිරෝධායනය සඳහා යොමු කරනවා. ඉතින් මේක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණය. මේ අතර දින 10කට පසු රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින් PCR පරීක්ෂණයකින් තොරව සමාජයට මුදා හැරීම සඳහා ගෙන ඇති තීරණය බරපතල ව්‍යසනයක පෙරනිමිත්තක් බව දක්වමින් එක්සත් ජාතික පක්ෂය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රජයේ දුර්වල ක්‍රියාකලාපය හමුවේ PCR පරීක්ෂණ සිදු කර ගැනීමට නොහැකියාව හෝ රෝහල්වල ඉඩකඩ නියමිත පරිදි කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමේ වරද හේතුවෙන් ජනතාවගේ ජීවිත බිල්ලට දීම කනගාටුදායක බවයි එක්සත් ජාතික පක්ෂයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය සඳහන් වන්නේ. පිළිගත් විද්‍යාත්මක පරීක්ෂණයක ප්‍රතිඵල වලින් බැහැරව අනුමාන සහ මතුපිට උපකල්පන මත පිහිටා මෙම තීරණය ගෙන ඇත්නම් ඇඳිරි නීති ඉවත් කිරීමට පෙර මෙම වරද නිවැරදි කිරීමට පියවර ගත යුතු බවයි එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් සඳහන් කළේ. මෙවන විට නිවාස නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් වෙලා නිවසේ සිට ඔබ නිරෝධායනය වන්නේ කෙසේද? මේ ඒ පිළිබඳ තොරතුරු
නිවෙස්ගත නිරෝධායනය යනු කුමක්ද? COVID-19 රෝගියෙකු ඇසුරු කළ හෝ ඇසුරු කර ඇතැයි සැක කරන එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් තම නිවෙස්වලට වී සිටීම නිවෙස්ගත නිරෝධායනයයි. එසේ මෙම නිවසේ සියලු දෙනාමත් එම කාලය තුල නිවෙස්ගත නිරෝධායනය විය යුතුයි. මේ අදාළ වන්නේ පළමු පෙළේ ආශ්‍රිතයින්ට පමණයි. නිවෙස්ගත නිරෝධායනයට ලක්විය යුත්තේ කොපමණ කාලයක්ද? තමා රෝගියෙකු අවසන් වරට ආශ්‍රය කළා යයි සැක කරන දින සිට අවම වශයෙන් දින 14ක් නිවෙස්ගත නිරෝධායනයට ලක්විය යුතුමයි. නමුත් නිවසේ සමාජිකයෙකු නැවත COVID-19 රෝගියෙකු බවට පත් වූහොත් මෙම කාලය සෞඛ්‍ය උපදේශයන්ට අනුව දීර්ඝ විය හැකියි. නිවෙස්ගත නිරෝධායනයේ වැදගත්කම කුමක්ද? නිවෙස්ගත නිරෝධායනය නිසා සංචරණය සීමා වනවා. එමකින් රෝගය පැතිරීම අවම කර තමන්ගේ ආදරණීයන් මෙන්ම මුළු සමාජයේම COVID රෝගෙන් බේරා ගන්නට පුළුවන්. ඔබ නිවෙස්ගත නිරෝධායනයට ලක්වේ නම් කල යුත්තේ කුමක්ද? නිවෙස්ගත නිරෝධායනයට ලක්වන ඔබ කිසි විටකත් නිවසින් බැහැරව යන්න එපා. බාහිර පුද්ගලින් නිවස තුලට ඇතුල් කරගන්නටත් එපා. නිරෝධායනයේ වීමේදී නිවස තුල ඔබ පිළිපැදිය යුතු දේවල් මොනවාද? සෑම විටම ඔබ නිරෝධායනය වන නිවස තුල වාතාශ්‍රය හොඳින් ලැබෙන්න සලස්වන්න. නිවස තුලත් එකිනෙකා අතර හැකි සෑම විටම මීටරයක පරතරය පවත්වා ගන්න. මෙය තරමක් අසීරු වේ. ඒත් ඒක අපි හැමෝගෙම සෞඛ්‍යයට හිතකරයි. නිවස තුල පවුලේ සමාජිකයන් හමුවන විටදීත් මුහුණු ආවරණ පළඳින්න. අපිරිසිදු දෑත් වලින් මුහුණ කට නාසය ඇල්ලීමෙන් වළකින්න. පවුලේ සියලුම දෙනා සබන් යොදා අවම වශයෙන් තප්පර 20ක්වත් දෑත් අතුල්ලා නිතර නිතර සෝදන්න. දෑත් සේදීමට පහසුකම් නැති අවස්ථාවකදී විස බීජ හරණ දියරයක් යොදා දෑත් පිරිසිදු කරගන්න. හැකිනම් නිරෝධායනය වන නිවසේ සියලුම දෙනාගේ ශරීර උෂ්ණත්වය දවසකට දෙවරක් උෂ්ණත්ව මානයකින් මැන බලන්න. වයස්ගත පුද්ගලයන් සහ නිදන්ගත රෝග ඇති අය නිරෝධායනය වන පුද්ගලයන්ගෙන් හැකි තාක් වෙන්ව සිටින්න. නිදන්ගත රෝගයකින් පෙළෙන්නෙකු නම් නියමිත ඖෂධ නොකඩවාම ලබා ගන්න. කහින විටදී හෝ කිවිසෙන විටදී ඔබ කල යුත්තේ කුමක්ද? ටිෂු කඩදාසියක් හෝ වැලමිටේ ඇතුළු පැත්තෙන් මුව ආවරණය කරන්න. භාවිතා කරන ලද ටිෂු කඩදාසි හා වරක් පමණක් භාවිතා කළ හැකි මුහුණු ආවරණ පියන සහිත කසල බඳුනකට බැහැර කරන්න. මුහුණු ආවරණ අපිරිසිදු වී ඇති නම් එය ඉවත් කර නව මුහුණු ආවරණයක් පළඳින්න. ඔබගේ කායික හා මානසික සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න. පෝෂදායි ආහාර ඔබේ ආහාර වේලට එකතු කරගන්න. දිනකට වතුර ලීටර් 2ක් 2.5ක් ඒ කියන්නේ 2.5 අතර ප්‍රමාණයක් පානය කළ යුතුයි. සැහැල්ලු මනසින් කාලය ගත කරන්න. ඔබ රැඳී සිටින ස්ථාන සහ භාවිතා කරන උපකරණ කෙසේ පවත්වා ගත යුතුද? COVID-19 රෝගියෙකු ඇසුරු කළා යයි සැක කරන පුද්ගලයා නිවසේ වෙනම කාමරයක රැඳී සිටිය යුතුයි. හැකි සෑම විටම වෙනම නාන කාමරයක් වැසිකිළියක් භාවිතා කරන්න. වැසිකිළි භාවිතයෙන් පසුව එය පිරිසිදු කරන්න අමතක කරන්න එපා. එසේ කිරීමට අපහසු අවස්ථාවලදී භාවිතයෙන් පසු ජල කරාම, දොර, හැඬලිය ආදිය සබන් හෝ පිරිසිදු කාරකයක් යොදා ඔබ පිරිසිදු කරන්න. සෑම විටම පෞද්ගලිකව පාවිච්චි කරන තුවා, ඇඳ ඇතිරිලි, පිගන් කෝප්ප, හැඳි ගෑරුප්පු ආදිය වෙනමම තබන්න. එසේ භාවිතා කරන ලද උපකරණ වෙනමම සබන් යොදා හොඳින් සෝදන්න. COVID-19 රෝග ලක්ෂණ පිළිබඳව ඔබ යලිත් දැනුවත් කළොත් කැස්ස, සෙප්‍රතිශාව, හුස්ම ගැනීම අපහසුතාවය, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව මේ වතරින් එකක් දෙකක් හෝ මේ සියලු රෝග ලක්ෂණ ඇතිනම් ඔබ කල යුත්තේ කුමක්ද? ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධ හරිවරයාට MOH හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා PHI මහතාට ඉතා ඉක්මනින් දැනුම් දෙන්න. ඔබගේ නිදන්ගත රෝගී තත්ත්වයන් හා සම්බන්ධ හදිසි ප්‍රතිකාර ඖෂධ ලබා ගැනීම හෝ සහන සත්කාර පිළිබඳ ගැටලුවක් ඇතනම් MOH, PHI හෝ PHM පෞල් සෞඛ්‍ය සේවිකාවට දැනුම් දෙන්න. නිවෙස්ගත නිරෝධායනය අවසන් කිරීමට පෙර කළ යුතු පරීක්ෂණ ගැන වැඩි විස්තර MOH හෝ PHI මහතාගෙන් ලබා ගත යුතුයි. සුවසේරිය දුරකථන අංකය 19.99 011.7966.366 සුවසේරිය ගිලන් රත සේවාව 19.90 අපි කොවිඩ් මර්ධනයට වගකීමෙන් දායක වෙමු. දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 53 වන ගුණ සමරුවට සමගාමීව පැවති පිරිත් දේශනය සහ දානමය පින්කමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පෞලිය සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 53 වෙනි ගුණ සමරුවට සමගාමීව වීරකැටිය මැදමුල නිවසේදී සෙත්පිරිත් දේශනයක් සහ දානමය පින්කමක් පැවැත්වුණා. ආමේ තෝ දිනම් පිළකා අනුකරප්ප දී උනේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ චිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහභාගීත්වයෙන් ඊයේ පස්වරු වීඩියේ රාජපක්ෂ මහතාගේ සහ දන්දිනා සමරසිංහ දිසානායක රාජපක්ෂ මහත්මියගේ ස්මාරක වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරුණා මෙම අවස්ථාව සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ චන්ද්‍රා රාජපක්ෂ බැසිල් රාජපක්ෂ අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක යන මහත්වරුන් නැතුළු පවුලේ සමාජිකයින් එක්ව සිටියා රටේ ජනතාවට සහන ලබා දීමේ වැඩසටහන් වලට එරෙහිවන්නේ ජනතාව විසින්ම පත් කරගත් ආණ්ඩුවේ නියෝජිතයින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දැන් තමයි ආණ්ඩුව කතා කරන්නේ විනාඩි 20න් ප්‍රතිඵල දෙන්න පුළුවන් ටෙස්ට් එකක් තියෙනවා. ඒ ඇන්ටිබොඩි ටෙස්ට් එක ක්‍රියාත්මක කරන්නට දැන් රජය සූදානම් කියලා. මම අහන්න කැමතියි ඇයි මේ විනාඩි 20ේ ප්‍රතිඵල ලබා දෙන ටෙස්ට් එක ගැන පහුගිය මාස 7 8 9 පුරාවටම ඇයි ඒව ගැන හිතුවේ නැත්තේ කියන එක මම අහන්න කැමතියි. ඒ නිසා විපක්ෂයේ අදහස් ඉදිරිපත් කරන්නේ ද්වේෂ සහගතව නෙවෙයි බොහොම ප්‍රගතිශීලීව රට ගැන හිතලා රජයේ තිබෙන වැඩපිළිවෙලේ අඩුපාඩුකම් අඩුලුහුණුකම් පෙන්නලා දීලා වැරදි නිවැරදි කරගෙන රටේ ජනතාව ජීවත් කරවීමේ අදහසින් තමයි අපි අපේ යෝජනා ඉදිරිපත් කරන්නේ. ජනතාවට සංවර්ධනය ලබා දෙන්නට අපි නිරන්තරයෙන්ම ලොකු හඬක් නගනවා. ඒ හඬ නගනකොට ලැබෙන ප්‍රතිචාර තමයි තමුන්නාන්සලාට පාර්ලිමේන්තුවේදී දිස්වන්නේ. කතා කරන හැම අවස්ථාවකදීම සැලසුම් කළා තියෙනවා. ජනතාව ලබා දුන්නු മന്ത്രി පට්ටම් 144න් 80ක් 90ක් විතර නැගිටලා කෑකෝ ගහනවා ජනතාවට සහන ලබා දෙන යෝජනා ගෙනෙනකොට. දැන් 20000 ගැන කතා කරනකොට එදා අපිට හූ කිව්වා. අදත් හූ කියනවා. අද හූ කියන්නේ හැබැයි පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න දේශපාලන නරි කණ්ඩායම. එළියේ ඉන්න ජනතාවට දැන් හොඳට තේරිලා 20000 හොඳද නරකද කියන කාරණා. ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතාවට සහන ලබා දීමේ වැඩසටහන් වලදී අපිට දිගින් දිගටම බාධා පමුණුවන්නේ ජනතාවම පත් කරගත්තර 144 දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය සහල් වලට පාර්ලිමේන්තුවක් දාලා තින්නේ ආණ්ඩුව තීන්දුවක් කරගෙන තිනවා සහල් වල පාර්ලිමේන්තුව 97යි. හැබැයි මේ හාල් මාෆියා විසින් හැමදාම කරන්නේ හාල් මිල වැඩි කරනවා. ඒ නිසා ඒක නවත්තන්න ඕනේ. ඒ නිසා තමයි අපි ඊළඟ කන්නේ වියලේ මණ්ඩලය මෙට්‍රික් ටොන් 103ක් අපි මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. මේ ඒකාධිකාරිය නවත්තන්න. ඒතර අපි ළඟ වී තියෙනවා. ඉතින් මෙල්ල දැන් වෙලා තින්නේ සියලුම ගොවියන්ගේ වී ටික මෝල් හිමියන් කීප දෙනෙක් විසින් මිලදී කරගෙන රටේම හාල් මිට පාලනය කරනවා. ඊයේ පෙරේදා ගැසට්ුවක් නිකුත් කළා හාල් මිල සම්බන්ධව. මේ රජේ නිකුත් කළ පස්වෙනි ගැසට්ුව. වෙලෙන්දු කියනවා මේ ගානට හාල් දෙන්න බෑ කියලා. රටේ ජනතාව රජය කියන ගැසට් පත්‍රයේ තියෙන මිලට සහල් අරන් බත් කන්න ගියොත් රටේ ජනතාවට කවදාකවත් කෑම කන්න හම්බෙන්නේ නැහැ බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. ඒක නිසා රජය ජනතාව ජීවත් කිරීම අපොසත් වෙලා තියෙනවා. ඊතරනේ බඩු මිල පාලනය කිරීමට අපහසු වෙලා තියෙනවා. සහල් මිල පාලනය කිරීමට අසමත් වෙලා තියෙනවා. රජය කියන මිලට සහල් කිසිදැනක ගන්න නැහැ. අපි සහල් තත්ත්ව සමගින් නියමිත මිලට සම්දොයින සහල් අවශ්‍ය ප්‍රමාණයට බෙදා හරිනවා. සම්පකාර ව්‍යාපාරයටත් අපි ලබා දෙනවා. වී මෝල් හිමියන් මේ මිලට සහල් සපයන්න දැන් එකඟ වෙලා තියෙනවා. වී මෝල් හිමියන් තිබෙන වී අසාමාන්‍ය වැඩි කළ මිලට මිලදී ගැනීම නවත්තලා තියෙනවා. ඊයේ ඉඳන්. ඒක නිසා මේ ක්‍රියාත්මක වීම සඳහා දින දෙකක් තුනක් ඉඩ දෙන්න. මේ වසංගතය වුණට වසන්තයක් වෙලා කියන කාරණේ අපිට දැන් පේනවා. රටේ ජනතාව දුක් විඳිනවා. අපිත් ආසයි මොන එන්නත හෝ ගෙනල්ලා අපේ රටේ ජනතාව බේරා ගන්නවනේ. හැබැයි අපි කැමති නෑ ජීවිත බේරා ගන්නවා කියන අරමුණෙන් රටේ ජනතාවගේ මුදල් ටික මංකොල්ල කන ඉඩ දෙන්න. රට ලොක්ඩවුන් කරලා තියෙනවා නම් විපක්ෂය හරි කැමති. හැබැයි ඒ රෝගීන් වැඩිවීම සම්බන්ධයෙන් තියෙන අනුකම්පාවක් නෙවෙයි. ආණ්ඩුව යම් විදියකින් අපහසුතාවට පත් වෙනවා නම් ඒකෙන් සියුම් සතුටක් ලබන්න පුළුවන් විපක්ෂයක් තමයි අදින්නේ. නමුත් ඒක නෙවෙයි වගකීම. ජාතික ආපදාවකදී විපක්ෂයේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට යම් අතපසුවීමක් ආණ්ඩුවේ මෙනවා නම් අන්න ඒක පෙන්නලා දෙන එක. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙත වියලි ආහාර මළු බෙදා දීමේ වැඩසටහන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අපට වාර්තා වුණා. කොරෝනා වෛරසයේ යලිත් මෙරට තුල හිසේස වීමත් සමග එම තත්ත්වය පාලනය කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශයන් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ අතර එම ප්‍රදේශවල මෙන්ම දිවයිනේ විවිධ ස්ථානවල පුද්ගලයන් සහ පවුල් නිරෝධායනයට ලක් කරනු ලැබුවා. ඒ අනුව පවතින තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පවුල් 782ක් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ එක් එක් ප්‍රදේශයන්හි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මැදිහත් වීමෙන් එමෙන්ම හැටන් ප්‍රදේශයේද ස්වයං නිරෝධායන
ගායනීයට යොමු කර ඇති පෞල් සඳහා රජයේ මගින් නොමිලේ ලබා දෙන රුපියල් 10000 වියලි සලාක ආහාර මල් ලබා දීම සිදු කර තිබෙනවා. ඒ අඹගමුව සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.පී. ලිඳකුමර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ අතර රට තුළ ඇති වී ඇති කොරෝනා ව්‍යසනය මෙරටින් තුරන් වේවා යයි ප්‍රාර්ථනා කරමින් රජයට රටවැසියන්ටත් සෙත්පතා මහනුභාව පිරිත් බලයෙන් ආශිර්වාද ගැන් වූ පිරිත් පැන් බෝතල් 2000ක් බෙදා දීම බලබෝව ශ්‍රී බෝධිමාලාකාරාම විහාරස්ථානයේදී සිදු කෙරුණා. ඒම විහාරවාසී වෙල්ලස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයේ යටතේ ගුවන් හමුදාවේ පූර්ණ අනුග්‍රහකත්වයෙන් සහ බටහිර බලබෝව ග්‍රාම සංවර්ධන සමිතියේ ප්‍රධානත්වයෙන් එමෙන්ම කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් නිරෝධායන ඉන්ද්‍රනීතිය පනවා ඇති මෙවන් මොහොතක කොළඹ නගරය අලංකාර කිරීම සඳහා දිවාරය නොබලා පවිත්‍රතා කටයුතු සිදු කරනු ලබන කම්කරුවන් වෙනුවෙන් වියලි සලාක සහනාධාර බෙදා දීම සිදු වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතාගේ ඉල්ලීමකට අනුව පෞද්ගලික ආයතනයක අනුග්‍රහකත්වයේ මතයි. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ නිරෝධායනී වන පවුල් සඳහා රුපියල් 10000ක වියලි ආහාර ලබා දීමත් රුපියල් 5000ක මුදල් ආධාර ලබා දීමත් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර කොළඹ හැටේවත්තේ පවුල් 150ක් සඳහා වියලි ආහාර මළු බෙදා දීමද කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ ඉදිරිපිටදී සිදු කෙරුණා. ඒ තරුණ ව්‍යාපාරික මහතෙකුගේ අනුග්‍රහකත්වයේ මත ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සහ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ අතර වෙල්ලම්පිටිය ශ්‍රී බෝධිරාජ පුරාණ විහාරස්ථානයේ දින 7ක් පුරාවට රටට සෙත්පතා රතන සූත්‍රයේ සජ්ජායනය කිරීම සිදු කෙරුණා. පිරිත් සජ්ජායනය අවසන් වීමෙන් අනතුරුව පිරිත් පැන් සහ පිරිත් නූල් බෙදා දීමද සිදු වුණා. දැන් ව්‍යාපාරික පුවත් සෞඛ්‍ය මාධ්‍යංශයේ සහ ඩයලොග් ආසියාට පෞද්ගලික සමාගමේක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා වේගවත් රොබෝටික් PCR පරීක්ෂණ පහසුකම් සැලසීමට කටයුතු කර තිබෙනවා. COVID-19 පිටුදැකීම සඳහා වන ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිමල ගැන්වීම සඳහා ඉටුකරන කාර්යයේ තවත් පියවරක් ලෙස ඩයලොග් ආයතනය විසින් මෙලෙස රොබෝටික් පහසුකම් වලින් සමන්විත පරීක්ෂණ කට්ටල 4000ක් පරිත්‍යාග කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙහි සුවිශේෂත්වය වන්නේ නව තාක්ෂණික රොබෝටික් PCR පහසුකම් මගින් PCR පරීක්ෂණ සහ ප්‍රතිඵල නිකුත් කිරීමේ කාලය පැය 8 සිට පැය 2.5ක් පමණ කාලයක් දක්වා අඩු කරගත හැකි වීමයි. විශේෂයෙන් දැඩි සත්කාරයකක නිර්මාණය කිරීමේ ඉඳලා ඒ ජනතාවගේ ජන ජීවිතාම සෞඛ්‍යමත් අත්දැකීමට පවත්වාගෙන යාම සඳහා COVID-19 රෝගය මර්ධනය කිරීම සිටය හා ඩයලොග් ආයතනය මේ කරන සත්කාරයට අපි බොහෝම ස්තුතියි. තාක්ෂණය අපි එකතු කරගත්තොත් රොබෝටික් ආම් එකක් එහෙම නැත්නම් රොබෝ යන්ත්‍රයක් ආශ්‍රයෙන් කරන මේ එක්ස්ට්‍රැක්ෂන් කටයුත්ත කරොත් ඒ නිසා ඇතිවෙන වාසි කීපයක්ම අපිට තියෙනවා. ඒ පරීක්ෂණය සඳහා ගත වෙන කාලය ඉතාමත්ම අඩු වෙනවා. අමරිකානු නව ජනාධිපති ජෝ බයිඩන්ට සුබ පැතුම්ද එක් කරමින් අප සූදානම් වන්නේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබෙන් සමු ගන්නට. යලිත් හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් හමු වෙමු. සුබබර රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.